සුබදව සක්කේ ප්‍රේක්ෂකීනි, ඔබ වෙත මේ IETV YouTube චැනලය ගෙන එන්නේ අද ලංකාවේ විසෙන සිංහල දරුවන් වෙනුවෙන් සුබදව සක්කේ වා IETV ප්‍රේක්ෂකීනි, මෙම YouTube චැනලය ඔබ වෙත ගෙන එන්නේ අපගේ දුවා දරුවන් වෙනුවෙන්, ඉගෙන ගන්න දුවා දරුවන් වෙනුවෙන් පහසුවක් සැලසීම සඳහායි. මේ YouTube චැනලේ පළවෙනි වීඩියෝ චැනලය මේ නිකුත් කරන්නේ සිංහල භාෂාවෙන්. අපගේ සිවිල් ඉංජිනේරු විෂය ඉගෙන ගන්න ළමයින්ට උපකාරයක් විදිහට තමයි මේ වීඩියෝ අද ඉදිරිපත් කරන්නේ. විශ්වවිද්‍යාල සිසුන්ට, තාක්ෂණික විද්‍යාවල සිටුන්ට සහ සිවිල් ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න කැමති සිසුන්ට මෙය උපකාරී වෙයි කියලා අපි හිතනවා. පළවෙනි එක ඩිසයින් කිරීම සම්බන්ධව තමයි පළවෙනි ලෙසන් එක අද අපි ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම BS කෝඩ් එක අපි මේ ඉංග්‍රීසි වචන භාවිතා කරනවා. ඔබ දන්නවා ඇති සිවිල් ඉංජිනේරු විෂය ඉගෙන ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වචන භාවිතා වෙනවා. ඒ ඉංග්‍රීසි වචන ඒ විදිහටම මෙහි භාවිතා කරනවා ඔබට පහසුව සඳහා. BS 8110 Part 1 1985 කෝඩ් එකට අනුව තමයි අපි බිල්ලි ඩිසයින් කරන්නේ. අපි විතරන්නේ බ්‍රිතාන්‍ය මේ කෝඩ් එක තමයි භාවිතා කරන්නේ. ඒ අනුව තමයි මම මේ වැඩසටහන කෝඩ් එකට අනුව බිල්ලි ඩිසයින් කරන ආකාරය පිළිබඳව ඔබ වෙත ගෙන එන වැඩසටහන් මාලාවක් තමයි මේ ගෙන එන්නේ. මේ පළවෙනි වැඩසටහන හඳුන්වා දීම එම BS කෝඩ් එක කොහොමද මේකට භාවිතා වෙන්නේ, මොනවද ඒවේ මූලිකයන් ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. ඔබ මේ වැඩසටහනට කැමති නම් subscribe කරන්න. ඔබට ඉදිරියේදී මේ වැඩසටහන් මාලාවේ අනිකුත් ඩිසයින් කිරීමේ කොටස් දැක ගන්නට ලැබෙවි තා ඉක්මනින්ම. මුලින්ම යමු මේකේ අන්තර්ගතය වෙත. පළවෙනි එකම තියෙන්නේ ඩිසයින් aim, ඩිසයින් අරමුණු සහ උදාහරණ, ඩිසයින් කරන මෙතඩ් එක, ඒ කියන්නේ ලිමිට් ස්ටේට් ඩිසයින් මෙතඩ් එක හඳුන්වා දීම, ලෝඩ් සහ ඒ කියන්නේ භාවිතා කරන මැටීරියල් ප්‍රොපර්ටීස් ගුණාංග සම්බන්ධයෙන්, ස්ට්‍රෙස් ස්ට්‍රේන් ඒ කියන්නේ ස්ට්‍රෙස් ස්ට්‍රේන් කර්ව් එක කොන්ක්‍රීට් සහ ස්ටීල් වල. ඇයි මේ අපි මේ ඩිසයින් කරන්න කියලා මුලින්ම බලමු. හේතුව තමයි ඒ අපි බිල් ගොඩනගන්න හදන බිල්ඩින් එකක් හරි පාරක් හරි පාලමක් හරි බෝක්කුවක් හරි ඩෑමයක් හරි නම් ඒකේ අපි ඩිසයින් කරන ලයිෆ් පීරියඩ් එකට ඩිසයින් කරන කාලය තුළ ඒක හරියට පර්ෆෝම් කරන්න, ඒ කියන්නේ හරියට තියන්න තමයි අපි මේක ඩිසයින් කරන්න ඕනේ. ඒක එක අරමුණක් ඩිසයින් කිරීම. නැත්තම් අපි අවුරුදු සමහරකට පාර ඩිසයින් කරන අවුරුදු 20කට විතර, බිල්ඩින් එකක් අවුරුදු 50කට විතර, පාලමක් අවුරුදු 100කට විතර. ඒ ඊට කලින් ඒවා කැඩුණොත් ඒ ඩිසයින් කිරීමේ අරමුණක් නැහැ. ඒක නිසා තමයි මේ කෝඩ් භාවිතයෙන් අපි මේ ඩිසයින් කිරීම කරන්නේ. ඒකේ අපි ඩිසයින් කරනකොට සේෆ්ටි එක ගැන සලකනවා. ඒ කියන්නේ ඒ බිල්ඩින් එක එහෙම නැත්නම් අපි ඩිසයින් කරන්නේ යන දෙයට වැටෙන භාරයන් ලෝඩ් එක කොහොමද ආරක්ෂාකාරීව ග්‍රවුන්ඩ් එකට ට්‍රාන්ස්ෆර් කරන්නේ කියලා, ඊළඟට මිස්යූස් කරන වෙලාවේදී ෆයර් ගින්නදී කොහොමද අපි ඒවට රෙසිස්ට් වෙන්නේ කියලා. يعني මේක ඩිසයින් කරන්නේ වෝස්ට් ලෝඩින් කන්ඩිෂන් එකට, يعني නරකම භාරයට. ඉතින් ඒකට කොහොමද ඒකට තමයි ඩිසයින් කරන්නේ. ඊළඟට කොස්ට් ඉෆෙක්ටිව්නස් එක, يعني මුදල් ඉතිරි කිරීම ඩිසයින් එකේ එක ප්‍රතිඵලයක් තමයි මුදල් ඉතිරි කිරීම. මොකද ඕන කෙනෙකුට පොඩි බිල්ඩින් එකක් ලොකු වෙනේ පොඩි බිල්ඩින් එකක් ඩිසයින් කරන්න පුළුවන්. නමුත් ඒ සෙක්ෂන් එක ලොකු විශාල විදිහට අපි බීම් එකක් ඩිසයින් කරනවා නම් ඒක සේෆ් වෙන්න බීම් එක අපි වැඩි කොන්ක්‍රීට් ප්‍රමාණයක් වැඩි කම්බි ප්‍රමාණයක් දාලා ඩිසයින් කරන්න පුළුවන්. නමුත් ඒක සමහර වෙලාවට කම්බි වැඩිපුර භාවිතා කිරීම අවදානමක් වෙන්න පුළුවන්. සේෆ් එක වැඩි වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒක නිසා වැඩිපුර කම්බි භාවිතා කරොත් ඒක කොස්ට් මුදල් මේ වශයෙන් අපරාධයක්. ඒ නිසා අපි කොහොමද මුදල් ඉතිරි කරගන්නේ කියලා මේ ඩිසයින් එකේ එක අරමුණක්. මුලින්ම එන්න ඕන
දේ තමයි මේ තුනට දාලා තියෙන්නේ. මොකද හේතුව මේ මෙය තමයි අපි සාමාන්‍යයෙන් මුලින්ම සලකන්නේ. මොකද අපි ඩිසයින් කරන්නේ ක්ලයන්ගේ අවස්ථා, ඒ කියන්නේ අපිට කියන කෙනා කවුරු කෙනෙක් ඇවිල්ලා බිල්ඩින් එකක් ඩිසයින් කරන්න කියලා කියනනම් එයාගේ අවශ්‍යතාවය මත එයාට ඕන විදිහට අපි කොහොමද බිල්ඩින් එකක් හදන්නේ කියලා එයා ඇවිල්ලා කිව්වොත් අපිට මැෂින් තියන බිල්ඩින් එකක් හදන්න ඕන කියලා කිව්වොත්, එහෙම නැත්නම් පාලමක් හදන්න කිව්වොත් ඒ කරන්නේ කොහොමද කියලා ඒ ඩිසයින් අරමුණු වල අනිවාර්යයෙන්ම තියෙනවා තමයි ඩිසයින් එක කියලා කියන්නේ. ඉතින් බලන්න ලංකාවේ තියෙන මේ ලෝටස් ටවර් එක ඉතාමත් හොඳ ඩිසයින් උදාහරණයක්. මේව ඩිසයින් කරන්නේ කොහොමද කියලා, මේකේ තියෙනවා සුපර් මාකට්, රෙස්ටුරන්ට් තියෙන ඔඩිටෝරියම් තියෙන, ඊළඟට ඇල්ටේ ටවර් එක ඇලවෙන බිල්ඩින් එකක් තියෙනවා, ඍජු බිල්ඩින් එකකට හේතු වෙලා කොහොමද ඒව ඩිසයින් කරන්නේ කියලා. ඒක භාවිතා වෙන්නේ නිවාස ප්‍රශ්න විසඳීම සඳහා. ඉතා නගර බද තියෙන තැන්වල ඉඩ පොඩි ගෙවල් සැදීම සඳහා ඉඩ අඩු නිසා මේ වගේ තට්ටු ගෙවල් වල, තට්ටු නිවාස වල මිනිසුන් පදිංචි කරනවා. එතකොට ඉඩ ප්‍රමාණය ඉතිරි වෙන නිසා. ඊළඟට ඔබ දන්නවා අයිෆල් කුළුණ, ඒක ඉතා ඇත අති තේසිත මිනිස්සු ඩිසයින් කරපු කුළුණක්. ඊට අමතරව ඔබට සංසන්දනයක් බලා ගන්න පුළුවන් ටවර් වල, ලෝකයේ උසම ටවර් එක සහ ලෝටස් ටවර් එක අතර තියෙන උස අතර සංසන්දනයක් මේ බලා ගන්න පුළුවන්. මේ ඉන්දියාවේ තියෙන එළියන පාලමක් ඔබට බලා ගන්න. මේවා ඩිසයින් කරන්නේ කොහොමද කියලා ඔබ හිමින් හිමින් ටිකින් ටික ඉගෙන ගනිමින් මේ වැඩසටහන නැරඹුවදී අපි මුලින්ම යමු වෙන ඩිසයින් කරනකොට මොනවද අපි සලකා බලන්න ඕන කියලා. අපි හැත්තනම සලකා බලන්න මොකද්ද අපි ඩිසයින් කරන්න යන්නේ කියලා. කියන්නේ මොකද්ද ස්ට්‍රක්චර්, බිල්ඩින් එකක්ද, එහෙම නැත්නම් ටවර් එකක්ද, එහෙම නැත්නම් පාලමක්ද, මොකද්ද කියලා. ඒකට අනුව අපි තමයි ඩිසයින් කරන්න ඕනේ. ඊළඟට දෙවෙනි එක මොකද්ද, අපි ඒ බිල්ඩින් එකක් අපි ඩිසයින් කරන මොකද්ද අපේ අරමුණ. ඒක අපි නිවාසයක් විදිහට පාවිච්චි කරනවද, එහෙම නැත්නම් මේක අපි ඔෆිස් එකක් විදිහට පාවිච්චි කරනවද, අපි පාලමක් හදනවා නම් ඒකේ මොකද්ද යන්න පුළුවන් උපරිම වාහනේ බර, මේ වගේ දේවල් අපි සලකා බලන්න ඕනේ. ඒරියා ඔෆ් කන්ස්ට්‍රක්ෂන්, ඒ කියන්නේ අපි බිල්ඩින් එක හදන තැන සමහර වෙලාවට එහෙත් භූමිකම්පය ඇති වෙන්න පුළුවන්. එහෙම භූමිකම්පය ඇති වුණොත් එහෙම ඒ බිල්ඩින් එක ඒකට ආරක්ෂා වෙන විදිහට අපි ඒ ඩිසයින් කරන්න ඕන. ඊළඟට තමයි ග්‍රවුන්ඩ් කන්ඩිෂන් එක. දැන් අපි බලන්න, අපි සමහර වෙලාවට හිතනවා නම් බිල්ඩින් එකක් කරනකොට සොයිල් ඉන්වෙස්ටිගේෂන් එකක් කරනවා. මොකද ඒ බිල්ඩින් එක තියෙන තැන කොහොමද පස් තියෙන්නේ කියලා. අපි එන ලෝඩ් එක ඒ පස් බිමට අපේ පොළවට බෙදා හරින්න පුළුවන් කිසිම මේකක් වෙන්නේ නැති වෙන්නේ කියලා. අපි මේව ගැන ඉදිරි ඒවයි සාකච්ඡා කරනවා ඒ සොයිල් කියන විෂය යටතේ. නමුත් පොඩි හැඳින්වීම තමයි මේ කරන්නේ. මේ ග්‍රවුන්ඩ් කන්ඩිෂන් එක ඉතා හොඳ නැත්නම් අපිට ෆවුන්ඩේෂන් ඒව වෙනස් කරන්න වෙන, ක්ලේ ටයිප් වගේ පසක් තිබුණොත්, එහෙම නැත්නම් දුර්වල පසක් කියන්නේ තිබුණොත් එහෙම අපිට සාමාන්‍යයෙන් වියදම වැඩි ෆවුන්ඩේෂන් ටයිප් එක පාවිච්චි කරන එක හොඳ පසක්. ඒ කියන්නේ කපු ගල සහිත, එහෙම නැත්නම් ගල් කළු ගල් සහිත ප්‍රදේශයක් අපිට සාමාන්‍යයෙන් භාවිතා කරන ෆවුන්ඩේෂන් එක වෙනස් කරන්න වෙනවා. ඊළඟට වටපිටාව කොහොමද තියෙන්නේ, අපි මුහුදු ඒරියා එක බිල්ඩින් එක හදන්න යනවනම් අනිවාර්යයෙන්ම අපි මලකඩ කෑම ගැන හිතන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟට අපි මේ පාඩමින් අද උගන්වන්න යන ප්‍රධාන වශයෙන් බිල්ඩින් හදන්නේ කොහොමද කියලා BBS කෝඩ් එකට අනුව, කියන්නේ බිල්ඩින් එකට කොහොමද හදන්නේ මේ පාඩම් මාලාවෙන්. ඒ තමයි උගන්වන්නේ අද පාඩමින්. අපි ඔබට වඩාන්නේ මූලික දේවල් මොනවද මේ කෝඩ් එකේ මුලින්ම කියලා තියෙන්නේ කියලා. ඩිසයින් මෙතඩ්ස්, ඒ කියන්නේ මේ කෝඩ් එකේ භාවිතා වෙන්නේ ලිමිට් ස්ටේට් ඩිසයින් කියන මෙතඩ් එක. ඒ කියන්නේ අපි ඒවයි කැල්කියුලේට් කරනවා, ලෝඩ් එක බාර මොන වගේ බාර යනවද කියලා ඒවා වැඩි කරනවා සේෆ්ටි ෆැක්ටර් එකකින්. ඊට පස්සේ අපි මැටීරියල් එකක ස්ට්‍රෙන්ත් එක ගන්නකොට ඒවා බෙදනවා මැටීරියල් ඒ සේෆ්ටි තවත් සේෆ්ටි ෆැක්ටර් එකකින්. ඒව කරන්නේ අපේ බිල්ඩින් එක තවදුරටත් සේෆ්ව ඩිසයින් කරන සඳහා. මේ ලිමිට් ස්ටේට් දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි අල්ටිමේට් ලිමිට් ස්ටේට් සහ සර්විසිබිලිටි ලිමිට් ස්ටේට් කියන එක. මේ අල්ටිමේට් ලිමිට් ස්ටේට් කියන එක කියන්නේ අපි ඒක ඩිසයින් කරන්නේ, ඒ කියන්නේ බිල්ඩින් එකේ කැඩිලා බිල්ඩින් එක
එහෙම නැත්නම් බිල්ඩින් එක ඇලවෙලා ඒ වගේ අවස්ථාවට. ඒ කියන්නේ ඒකෙදී අපි හැම ලෝඩ් එකක්ම සලකනවා. ඒ ලෝඩ් එක ෆැක්ටර් වලින් වැඩි කරනවා. ඒක ඔබට ඉදිරි පාඩමේ තේරුම් ගන්න පුළුවන්. මේදී මැටීරියල් වල ස්ට්‍රෙන්ත් එක සලකා බලනවා. ඒවා පාසල් සේෆ්ටි ෆැක්ටර් එකකින් බෙදනවා. ඊට අමතරව මේ ස්ට්‍රක්චර්ස් වලට ෂියර් වෝල්, ලිෆ්ට්, ස්ටෙයාර්කේසස් අනිවාර්යෙන් දෙනවා. සර්විස් කියන්නේ රොබට්නස් එක සඳහා, අනිකුත් දේවල් සඳහා මේ ඩිසයින් කරන්නේ අල්ටිමේට් ලිමිට් ස්ටේට් එකට. ඊට පස්සේ සර්විසිබිලිටි ලිමිට් ස්ටේට් එකේ අපි සලකා බලන්නේ මොන හරි බිල්ඩින් එකක් අපි ඩිසයින් කරනකොට ඒකේ ඩිසයින් කරාට පස්සේ තියෙන හැඩය වෙනස් වෙන බෑ. ඒ කියන්නේ අපි බීම් එකක් ගත්තොත් ඒ බීම් එක බකල් වෙන්න, එහෙම නැත්නම් ඩිෆ්ලෙක්ෂන් එකක් තියෙන්න බෑ මේ වැඩ කරන අවස්ථාවේදී. එහෙම තිබ්බොත් ඒක ඇපියරන්ස් එකට ප්‍රශ්නයක්. ඉතින් අන්න ඒ අවස්ථාවකට තමයි ලිමිට් ස්ටේට් එකට බලන්න. අපි සාමාන්‍යයෙන් කරන්නේ අල්ටිමේට් ලිමිට් ස්ටේට් එකට ඩිසයින් කරලා සර්විසිබිලිටි ලිමිට් ස්ටේට් එකට ඕකේද කියලා චෙක් කරන එක. ඒක තමයි සරලම දේ මේ BS පොඩි කරන්න. ඔබ ඒක දැනගන්න පුළුවන් මේ කොහොමද කරන්න කියලා සරලව ඉදිරි වේදී. ලෝඩ්ස් ඇන් මැටීරියල් ප්‍රොපර්ටිස්. ඒ කියන්නේ භාරයන් සහ මැටීරියල් වල තියෙන ගුණාංග. මේ ක්ලෝස් එක 2 4 ඔබ බලන්න, ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නම් මේ කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. BS 810 part 1 කියලා ටයිප් කරාට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔරිජිනල් වර්ෂන් එක ඔබ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේ ලෝඩ්ස් කියන කැරක්ටරිස්ටික් ලෝඩ් කියලා අපි සාමාන්‍ය කියලා කියන්නේ ඒකේ කැරක්ටරිස්ටික් ඩෙඩ් ලෝඩ් කියලා කියනවා. GK කියලා ඩෙඩ් ලෝඩ් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඒ ස්ට්‍රක්චර් වල බල කොන්ක්‍රීට් වල ඊළඟට ස්ටීල් වල ඒවයි බර තමයි. එහෙම නැත්නම් සීලින් වල බර, ෆිනිෂින් කරන ඒවායි බර. ඒවයි පර්මනන්ට් බරවල් තමයි අපි මේ කැරක්ටරිස්ටික් ඩෙඩ් ලෝඩ් කියලා කියන්නේ. QK කියලා කියන්නේ කැරක්ටරිස්ටික් ඉම්පෝස්ඩ් ලෝඩ් කියන එක. ඒ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ බරවල්, ඊළඟට ලී බඩු ඒ වගේ වෙනස් වෙන වගේ ඒ වගේ බරවල් වලට තමයි කැරක්ටරිස්ටික් ඉම්පෝස්ඩ් ලෝඩ් කියලා කියන්නේ. මේ බරවල් ගන්න විදිය එක එක බිල්ඩින් එකට වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත්, අපි ඔෆිස් එකක් ගත්තොත්, එහෙම නැත්නම් ඔෆිස් එකකට එන ඉම්පෝස්ඩ් ලෝඩ් එක නෙවෙයි නිවසක් හදනකොට ගන්න. ඉතින් මේ ගැන වැඩි විස්තර තියෙනවා BS වෙනත් BS කෝඩ් එක 6399 part 1 කියන BS කෝඩ් එකේ. ඒක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයිට ඒක බලා ගන්න පුළුවන්. නමුත් ඉදිරි පාඩම් වලදී එහෙම කොහොමද ගන්නෙ කියලා අපිට පෙන්වනවා. ඊළඟට කැරක්ටරිස්ටික් ඩවුන්ලෝඩ් කියන එකත් අපිට වෙනම කෝඩ් එකකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ බිල්ඩින් එකේ කොහොමද සුළඟේ බලයන් එන්නේ කියලා. WK කියලා තමයි පටන් ගන්නේ. ඒක CP3 chapter 5 part 2 කියන කෝඩ් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඒකත් කොහොමද, ඒ කියන්නේ ඒක සුළඟ තියෙන පරිසරය, හැඩය සහ දිගපල්ල මත වෙනස් වෙන මේ තියෙන හැඩයේ දේවල් මත. ඒ නිසා මේ ඒවා කොහොමද ගන්න කියලා ඉදිරියේදී උගන්වන්න. ඊළඟට පාසල් සේෆ්ටි ෆැක්ටර්ස් මම ප්‍රිකවිස් කළා. අපි අල්ටිමේට් ලිමිට් එක ඩිසයින් කරනකොට පාසල් සේෆ්ටි ෆැක්ටර්ස් ගන්නවා කියලා. දැන් අපි කොහොමද බාර වෙනට ගන්න කියලා. ඒ ගැමා එෆ් කියන්නේ කෝඩ් එකේ 2 4 තියෙනවා. අපිට කියන්න පුළුවන් ක්ලෝස් එක 2 4 කියොත් මේක දැනගන්න පුළුවන්. මේක ගන්නේ සමහර වෙලාවට අපිට බාරය ඒ කියන්නේ අපි යම් හිතුවත් කමිනියක් මිනිස්සු 100ක් එකේ ඉන්නවා කියලා සමහර වෙලාවට ඒක වැඩි වෙන්න පුළුවන් මිනිස්සු. ඉතින් ඒ වගේ අවස්ථාවක් එහෙම නැත්නම් තව මොනවා හරි වෙන දෙයක් මේ බිල්ඩින් එකට ගේන්න පුළුවන්, කියන්නේ බාන්න එක. එතකොට සමහර වෙලාවට අපි හිතන ලෝඩ් එකට වඩා වැඩි වෙනවා. ඒ නිසා අනේ වගේ අවස්ථාවල් කිරීමට තමයි මේ වගේ එකක් ගන්න. තව එකක් තමයි ඉනැකියුරේට් ඇසස්මන්ට් ඔෆ් ලෝඩ් ඉෆෙක්ට්ස්. ඒ කියන්නේ සමහර ලෝඩ් ඉෆෙක්ට් වල බලපෑම අපි හරියටම ඇසස් කරන්න අපිට හිතා ගන්න බෑ. මොකද අපි බිල්ඩින් එක ගැන හරියටම දන්නේ අපි හිතා ගන්න බෑ මොන වගේ දේවල් වෙයිද කියලා. ඒ නිසා ඒ අසාමාන්‍ය දේවල් වලට එන මේවා මේ අසාමාන්‍ය දේවල් කියලා කියන්නේ මේ භූමිකම්පා නිසා නේව නෙවෙයි. නමුත් සාමාන්‍යයෙන් ඔය පොඩි පොඩි ඊට වඩා ගොඩක් සුළු දේවල් වලින් වෙන වෙනස් වීම සලකා බැලීම සඳහා තමයි මේක කරන්නේ. සමහර වෙලාවට අපිට දන්නේ නැහැ, අපි දන්නේ නැහැ මේ බීම් වල කොලම් වල සමහර වෙලාවට දකින් නැති ස්ට්‍රෙස් ඩිස්ට්‍රිබියුෂන් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ස්ට්‍රෙස් එක සමහර වෙලාවට ඒ කියන්නේ ඒ ස්ට්‍රෙස් කියන දේවල් ගැන මම කියලා දෙන්නම්. ස්ට්‍රෙස් එක වෙනස් වෙන පුළුවන් සමහර වෙලාවට. ඒ කියන්නේ ඩිමෙන්ෂන් හරි මොනවා හරි ඒ ඩිමෙන්ෂන් වල ඇකියුරසි, ඒ කියන්නේ දිගපල්ල හරි ඒවා මොනවා හරි ඇකියුරසි හදනකොට වෙන දේවල් නිසා. ඉතින් ඒවත් මේ පාසල් සේෆ්ටි ෆැක්ටර් එකකින් සලකා බලනවා. ඒ කියන්නේ අපි ලිමිට් ස්ටේට් එක මොකද්ද කියලා සලකනකොට අපි ඒක ගන්නවා. ඊළඟට කොහොමද ඉතින් ඩිසයින් ලෝඩ් අපි ඩිසයින් කරන ලෝඩ් එක වෙන්නේ අපි හොයාගන්න ඒ කියන්නේ බිල්ඩින් එකේ ලෝඩ් එක
අපි පාස්වර්ඩ් සේෆ්ටි ෆැක්ටර්ස් කියන ෆැක්ටර්ස් වලින් ගත්තට පස්සේ එක තමයි අල්ටිමේට් ලිමිට් ස්ටේට් පෙරිය අපි ඩිසයින් කරන ලෝඩ් එක වෙන්නේ. මේ ටේබල් 2 1 කියන එක කෝඩ් එකේ මේක දක්වලා තියෙන සමහරවිට අපි ඩෙඩ් ලෝඩ් එකයි ඉම්පෝස් ලෝඩ් එකයි ගන්නකොට 1.4 ලෝඩ් එක වැඩි කරලා 1.5 ඉම්පෝස් ලෝඩ් එක වැඩි කරලා ඒ දෙක එකතු කරලා ගන්න. ඊළඟට මේ ඩෙඩ් ලෝඩ් එක සහ ඩෙඩ් ලෝඩ් එක ඉම්පෝස් ලෝඩ් එක තුනම ගන්නවනම් 1.2 ඒ තුන වැඩි කරලා එකතු කරලා ගන්න අල්ටිමේට් ලිමිට් ස්ටේට් එකේ ඩිසයින් කරනවා. මේවා කොහොමද ඩිසයින් කරන්නේ කියලා මම ඔබට පෙන්නන්නම් ඉදිරි පාඩම් වලදී. ඊළඟට අපි මැටීරියල් කොහොමද ඒවයි ප්‍රොපර්ටිස් සහ ඩිසයින් ස්ට්‍රෙන්ත් ගන්න කොහොමද කියලා බලමු. අපි සාමාන්‍යයෙන් මේදී ඩිසයින් කරනකොට සලකන්නේ කොන්ක්‍රීට් සහ ස්ටිල්. කොන්ක්‍රීට් වල තියෙනවා කැරක්ටරිස්ටික් කම්ප්‍රෙසිව් ස්ට්‍රෙන්ත් කියලා එකක්. FCU කියලා තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ කැරක්ටරිස්ටික් ස්ට්‍රෙන්ත් කියලා කියන්නේ දවස් 8 වෙන කියුබ් ස්ට්‍රෙන්ත් එක නිව්ටන් පර් ස්ක්වයාර් මිලිමීටර්. අපි ගේට් 15 කියලා කියන්නේ දවස් 28 වෙන එකට. ඒක සාමාන්‍යයෙන් අපි ගන්න අපි මෙන්න මේ කර්ව් එක ඔබට දකින්න පුළුවන්. මේක අර ප්‍රොබබිලිටි කර්ව් එකට කර්ව් එකම තමයි මේකේ අපි ගන්නෙ. සාමාන්‍ය හිත අපි කියුබ් 100ක් කාස් කරා කියලා 25 හෝ 15 වලින් ඒවයින් අපි හිතමු 25 කොන්ක්‍රීට් වලින් කාස් කරා නම් ඒ 25 කොන්ක්‍රීට් එක ඒ ස්ට්‍රෙන්ත් එක 20 ටෙස්ට් කරනකොට 25 වෙන්න ඕන 95කට වඩා 95ක් වූ 95කට වඩා වැඩිය. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේ සඳහන් කරන්නේ. ඊළඟට මේක මේ ඔබ දකින්න පුළුවන් මේ තමයි ස්ට්‍රෙස් ස්ට්‍රේන් කර්ව් එක කොන්ක්‍රීට් වල. මේක සාමාන්‍ය ටිපිකල් ඒ කියන්නේ සාමාන්‍ය කොන්ක්‍රීට් වල හරි ස්ට්‍රෙස් ස්ට්‍රේන් කර්ව් එක. අපි මේ කර්ව් මැටීරියල් ගැන කතා කරනකොට වෙනම ලෙක්චර් එකක් තියෙනවා කොන්ක්‍රීට් ඔව් මැටීරියල් ඒ සම්බන්ධව කතා කරනකොට මේ කර්ව් ගැන වැඩිපුර කතා කරනවා. ඒකට ස්ටීල් අපි කම්බි භාවිතා කරනවා. ඒ කම්බි වල කැරක්ටරිස්ටික් ස්ට්‍රෙන් කියලා කියන්නේ FY කියන එක. ඒක ඊල්ඩ් ප්‍රූෆ් ස්ට්‍රෙස් කියන එක නිව්ටන් වර්ග මිලිමීටරයට තමයි ගන්න. ඊල්ඩ් ප්‍රූෆ් ස්ට්‍රෙස් කියලා කියන්නේ මේ ඔබ දන්නවා මේ ටෝ ස්ටීල් මයිල්ඩ් ස්ටීල් කියලා ස්ටීල් වර්ග දෙකක් තියෙනවා. මේ මයිල්ඩ් ස්ටීල් වල ස්ට්‍රෙස් ස්ට්‍රෙන් කර්ව් එක තමයි පල්ලෙහා තියෙන්නේ. ටෝ ස්ටීල් වල ඉහළ තියෙනවා. අපි 100% ප්‍රූෆ් ස්ට්‍රෙස් එක තමයි අපි ස්ට්‍රෙස් එකේදී තියෙන තියෙද්දි තමයි අපි ඊල් වෙනවා කියලා හිතන්නේ. ඊල් වෙනවා කියලා කියන්නේ ඒක ඒ කම්බි ෆේල් වෙනවා කියලා කියන්නේ. එතකොට තියෙන ස්ට්‍රෙන්ත් එක අන්තිම මොහොතේ තියෙන ඒ මොහොතේ තියෙන ස්ට්‍රෙස් එක තමයි අපි ගන්නෙ කැරක්ටරිස්ටික් ස්ට්‍රෙන්ත් කියලා. මේ පිළිබඳවත් මැටීරියල් එක ගැන සාකච්ඡා කරනකොට මේ කර්ව් එක පිළිබඳව වැඩිදුර අපි සාකච්ඡා කරමු. ඊළඟට අපි සාමාන්‍යයෙන් මේ ස්ටීල් වර්ග දෙකක් තියෙනවා මයිල්ඩ් ස්ටීල් සහ ටෝ ස්ටීල් කියලා. මයිල්ඩ් ස්ටීල් වල මේ FY එක 250 නිව්ටන් පර් ස්ක්වයාර් මිලිමීටර වෙනවා. ටෝ ස්ටීල් වල 460 නිව්ටන් පර් ස්ක්වයාර් මිලිමීටර වෙනවා. මේක 460ට වඩා 500 තියෙන ඒවා තියෙනවා. ඉතින් ඒව ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් මේ ඊළඟට පාර්ෂල් සේෆ්ටි ෆැක්ටර් මැටි අපි ඉස්සෙල්ල කතා කරලා ලෝඩ් වලදී තියෙන පාර්ෂල් සේෆ්ටි ෆැක්ටර්ස් පිළිබඳව දැන් අපි මේ මැටි වලට කොහොමද පාර්ෂල් සේෆ්ටි ෆැක්ටර් එක දාන්නේ කියලා බලමු. එක ගැමා එම් කියලා දක්වන සාමාන්‍යයෙන් මේක ගන්නෙ මේ මැටීරියල් අපි භාවිතා කරන මැටීරියල් හැම එකම එකම ස්ට්‍රෙන්ත් එකෙන් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මැනුෆැක්චර් කරනකොට මොන හරි වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් එක ගන්න තමයි මේ ගැමා එම් කියන සේෆ්ටි ෆැක්ටර් එක ගන්නෙ. සමහර වෙලාවට අපිට මේ මැටීරියල් එකේ බිහේවියර් අපිට හිතා ගන්න වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් මේ කියන්නේ මේ ඩිසයින් කරනකොට සලකා බලන්න තමයි ගන්න. අපි ඒක බෙදලා ගන්න. මොකද මේ එකට වඩා වැඩි යගයන් තියෙන උපරිම ස්ට්‍රෙන්ත් එකෙන් ඒ එකට වඩා වැඩි ගන්න බෙදලා ගත්තොත් අඩු ස්ට්‍රෙන්ත් එකක් තමයි එන්නේ. එතකොට අපි හැමතිස්සෙම හිතන්නේ ඇත්ත අගයට වඩා මේකේ අඩු වගයක් තමයි අපි ගන්න. ඇත්ත ස්ට්‍රෙන්ත් එකට වඩා අඩු වගයක් ගන්න. ඒ කියන්නේ අපි හදන බිල්ඩින් එක අනිවාර්යෙන් සේෆ් මට්ටමක පවත්වා ගැනීම සඳහා ඒ ආරම්භය වෙන්නේ. ඒක පැහැදිලි ඇති ඇයි එහෙම සේෆ්ටි ෆැක්ටර්ස් වලින් එහෙම වැඩි කරන්න සහ බෙදන්නේ කියලා. භාරයන් නම් අපි වැඩි කරලා ගන්නේ, ලෝඩ් එක අපි වැඩි කරලා ගන්නේ. මොකද ඒක වැඩි ලෝඩ් එකකට අපි ඩිසයින් කරන්නේ. හැබැයි ඒ මැටීරියල් වල ශක්තිය සලකන නම් අපි අඩු ශක්තියක ඇති කියලා හිතලා තමයි අපි ඒක ඩිසයින් කරන්නේ. මේ ගැමා එම් වැලියුස් ටේබල් 2 කියන ටේබල් එකේ කෝඩ් එකේ දීලා තියෙන සාමාන්‍ය රේන්ෆෝස්මන්ට් වලට අපි ගන්න 1.15 කොන්ක්‍රීට් සාමාන්‍ය ෆ්‍රෙක්චර් ඒ කියන්නේ බෙන්ඩින් වගේ තියෙන ඒවා ඇක්සියල් ලෝඩ් තියෙන 1.5ක් ගන්නවා. ඉතින් ওই දෙක තමයි මේන්ලි යූස් වෙන්නේ. නමුත් අනිත් ඒවා යූස් වෙනවා. ඉතින් ඒවා ඒ විදිහට අපි කොහොමද ඇප්ලයි කරන්නේ කියලා බලමු ඉදිරියේ. ඊළඟට අපි ස්ට්‍රෙස් ස්ට්‍රේන් කර්ව් කියලා තියෙනවා මේ කෝඩ් එකේ තියෙන.
මැටීරියල් එක ගැන කතා කරනකොට ඒක බලමු වැඩි වශයෙන්. අපි කියන්නේ කොහොමද ස්ට්‍රෙස් ස්ට්‍රේන් කර්ව් තියෙන්නේ කියලා ඉස්සෙල්ලා පෙන්නපු දෙක තමයි හරිම දෙක. නමුත් කෝඩ් එකේ අපිට දීලා තියෙනවා, ඔබ කෝඩ් එක බලුවොත් දකී කොන්ක්‍රීට් එකට, කොන්ක්‍රීට් වලට මේ වගේ ස්ට්‍රෙස් ස්ට්‍රේන් කර්ව් එකක් දීලා තියෙනවා. ඊළඟට මේ කෝඩ් එකේ තියෙනවා 2-4 ක්‍රෝස් එක කියවන්නේ මෙන්න මේ වගේ ස්ට්‍රෙස් ස්ට්‍රේන් කර්ව් එකක් තියෙනවා ස්ටීල් වලට. මේ කර්ව් දෙක මේ ඇත්තටම අපි බලුවොත් මේක මම මේ මෙතන කියලා තියෙන දේවල් පැහැදිලිව සාරාංශයක් විදිහට මේ කියලා තියෙන මේ මොකද්ද මේ ග්‍රාෆ් දෙකෙන් කියවෙන්නේ කියලා. ඉතින් මේ ග්‍රාෆ් වල ගත්තොත් අපි මේ කොන්ක්‍රීට් වල මේක කොන්ක්‍රීට් වල තියෙන කම්ප්‍රෙසිව් ස්ට්‍රෙන්ත් එක තියෙන අපි ඇත්තම එකට ආසන්න වශයෙන් සමාන එකක්. ඇත්තටම සමානයි. මොකද අපි ඇත්ත එක බැලුවොත් කලින් බැලුවා කලින් බලන්න ඔබ වීඩියෝ එකේ පොඩ්ඩක් පස්සට ගිහිලා මේක නැවිලා වගේ තියෙනවා. ඒ කියන්නේ ෆේල් වෙනකොට. නමුත් මෙතන අපි ෆ්ලැට් අරගෙන තියෙන්නේ. ඒක තමයි කෝඩ් එකේ දීලා තියෙන්නේ. ඉතින් මෙතන මේකේ යම් කිසි වෙනසක් තියෙනවා. අපි ඒ කියන්නේ මේ කෝඩ් එකේ කලින් එක අපි බැලුවොත් ඔබ බලන්න පුළුවන් මේක කර්ව් ගතියක් තියෙනවා. මේ ස්ටිල් જાති දෙකටම. නමුත් මේක කෝඩ් එකේ දීලා තියෙන්නේ මේ විදියට ස්ටෑන්ඩඩ් එක මේ විදියට ගන්න කියලා. මොකද ස්ට්‍රක්චර් එකේ ආරක්ෂාව සඳහා. ඔබ දන්නවා මේකේ මේ මූල ලක්ෂයේදී මේ තියෙන ග්‍රාෆ් එකේ මූල ලක්ෂයේදී ස්පර්ශක දෙකක් අඳද්දී මේ ග්‍රාෆ් වලට ඒකේ තියෙන මේ අනුක්‍රමණයෙන් අපිට කියවෙන්නේ E value, Young's modulus කියලා, Young value එක. එකම ස්ටිල් වල යම් වැලුව එක 200 කිලෝ නිව්ටන් පර් ස්කවයර් මිලිමීටර් ආසන වශයෙන් 199 ගණක් කෙනෙක් අප 200 කියලා සලකනවා. ඉතින් ඒ ගාන තියෙන. නමුත් කොන්ක්‍රීට් වල ඒ ගාන වෙනස් වෙනවා. කොන්ක්‍රීට් වල ඒ ගාන ගන්න පුළුවන් මේ සමීකරණය 5.5 වැඩි කරන්න FCU බෙදීම ගැමායින්ගේ වර්ගමූලය. ඒ කියන්නේ FCU අපි කොන්ක්‍රීට් ග්‍රේඩ් එක අනුව මේ E වැලුව එක වෙනස් වෙනවා. FCU අපි හිතමු 25 කොන්ක්‍රීට් පරිදා කරනවා කියලා. 25 නම් මෙතන 25 දාන්න. 25 දාලා මෙතන ගැමායින් සාමාන්‍යයෙන් අපි 1.5 තමයි පාවිච්චි කරන්නේ. ගැමායින්ට 1.5 පාවිච්චි කරලා ඒක වැඩි කරලා මෙතන E වැලුව එක ඒ අදාළ ග්‍රේඩ් එකට අදාළව ගන්න පුළුවන්. ඊට අමතරව මේ කර්ව් එක බලන්න. මේ කර්ව් එක මෙතන යම් ලක්ෂයකදී ඒක රඳාපවතින කොන්ක්‍රීට් ග්‍රේඩ් එක මත අර ඔබ E value එක කැල්කියුලේට් කරපු විදිහටම අපිට මේ මෙතන value එකක් ගන්න පුළුවන්. ග්‍රේඩ් එක දන්න වෙනස් වෙන මේ අවස්ථාවෙන් පස්සේ අපි කොච්චර ස්ට්‍රෙස් එක වැඩි කරා ඒ ෆේලියර් එකට එනකම්, කොන්ක්‍රීට් එක ෆේලියර් වෙනකම් අපි කොච්චර ස්ට්‍රේන් එක වැඩි කරා ස්ට්‍රෙස් එක වැඩි වෙන්නේ නැහැ. يعني ඇත්තටම කොන්ක්‍රීට් වල මේ ෆේලියර් ස්ට්‍රේන් එක තියෙන 0.0035 ඒකක නැහැ. මොකද ස්ට්‍රේන් එකට ඒකක නැහැ. ස්ටිල් වල තියෙන 0.0002. මේ දෙක අනිවාර්යයෙන්ම මතක තබා ගන්න ඕනේ. මොකද මේක වැදගත් වෙනවා ඩිසයින් කිරීමේදී මේ වැලියුස් දෙක. ඊට අමතරව ඔබ දකින්න ඇති මොකෝ ඉස්සලා අපි මේ මෙතන ස්ට්‍රෙස් එක අඩු කරලා තියෙන්නේ FY බෙදීම ගැමා MBM. මේක අපි 460 ගන්නවා නම් මේක අපි 460 බෙදලා 1.5 බෙදලා ගන්න. ඒ කියන්නේ 400 වගේ අගයන් ගන්න. අපි 250 ගන්නවා නම් 250 බෙදලා 1.5 බෙදලා තමයි මෙතන වැලියු එක අපි ගන්නෙ අල්ටිමේට් ඩිසයින් ස්ට්‍රෙන්ත් එක. ඒ මැටීරියල් එකේ මේ කොන්ක්‍රීට් වලත් මේ 1.5 බෙදනවා මේ කොන්ක්‍රීට් කැරක්ටරිස්ටික් ස්ට්‍රෙන්ත් එක. මේක බෙදලා මේක මෙතන ඔබ විශේෂ දෙයක් දක්වන්න පුළුවන්. 0.67 නුත් වැඩි කරලා තියෙනවා. ඇයි ඒ වැඩි කරන හේතුව තමයි සමහර වෙලාවට අපි මේ කොන්ක්‍රීට් කැරක්ටරිස්ටික් ස්ට්‍රෙන්ත් එක ගන්නේ බෙන්ඩිං ස්ට්‍රෙස් එකයි අපි කැරක්ටරිස්ටික් ස්ට්‍රෙන්ත් එක ගන්නේ ක්‍යූබ් එකෙන්. ක්‍යූබ් එක ටෙස්ට් කරලා ලැබ් එකේ ටෙස්ට් කරලා තමයි ගන්නේ. නමුත් ඒක වෙනස් වෙන පුළුවන් ඇක්චුවල් බෙන් වෙන විදිහත් එක්ක. බෙන්ඩිං ස්ට්‍රෙස් එකයි ක්‍යූබ් ස්ට්‍රෙන්ත් එකයි වෙනස. ඒ වෙනස මඟ හරවා ගන්න වෙනසින් වෙන්න පුළුවන් දේ මඟ හරින තමයි අපි මේ 0.67 වැඩි කරලා ගන්න. ඒ කියන්නේ තවත් අඩු කරලා තියෙන ස්ට්‍රෙන්ත් එක තවත් අපි ඩිසයින් කරන ස්ට්‍රක්චර් එක සේෆ් ආරක්ෂාකාරී බවට පත් කරලා තියෙන මේ 0.67 වැඩි කරන එක. මේ 0.67 කියන මතක තියාගන්න පාසල් සේෆ්ටි ෆැක්ටර් එකක් නෙවෙයි. මෙන්න මේ ගැමායම් කියන එක තමයි පාසල් සේෆ්ටි ෆැක්ටර් එක වෙන්නේ. ඊට අමතරව අපි ස්ටීල් කියන එක ටෙන්ෂන් වලදී කම්ප්‍රෙෂන් වලදී දෙකේදීම එකම ස්ට්‍රෙන්ත් තියෙනවා කියලා සලකනවා. මොකද අපි ටෙන්ෂන් එකේදී ඇද්දාමත් තද කරාමත් කොන්ක්‍රීට් එක එකම ස්ට්‍රෙන්ත් එක ස්ටිල් එකම ස්ට්‍රෙන්ත් එක තියෙනවා. නමුත් අපි කම්ප්‍රෙස් කරනකොට ස්ට්‍රෙන්ත් දිග අනුව වෙනස් වෙනවා. නමුත් එකම ස්ට්‍රෙන්ත් එක තියෙනවා කියලා කෝඩ් එක සලකා බලන්න. කෝඩ් එක අපිට කියලා තියෙනවා එහෙම ගන්න කියලා. ඊට අමතරව කොන්ක්‍රීට් වල ඇත්තටම අපි ඩිසයින් කරනකොට ස්ට්‍රෙස් එකක්
ටෙන්සයිල් ස්ට්‍රෙන්ස් ස්ට්‍රෙස්යක් නෑ කියලා අරගෙන තමයි ටෙන්සයිල් ස්ට්‍රෙන් එකක් නෑ කියලා අරගෙන තමයි අපි ඩිසයින් කරන්නේ ටෙන්සයිල් ස්ට්‍රෙන් එක. ඒ කියන්නේ ටෙන්ෂන් කරනකොට අපි කොන්ක්‍රීට් ෆේල් වෙනවා කියලා අරගෙන තමයි අපි ඩිසයින් කරන්නේ. මේක ඩිසයින් කරනකොට ඇත්තටම කොන්ක්‍රීට් වල කම්ප්‍රෙසිව් ස්ට්‍රෙන් එක වගේ 100 to 1 තමයි, කියන්නේ කම්ප්‍රෙසිව් ස්ට්‍රෙන් එක වැඩි කරන් පස්සේ දශමකින් ලැබෙන අගේ තමයි තියෙන්නේ කොන්ක්‍රීට් වල ටෙන්සයිල් ස්ට්‍රෙන් එක. ඒක ඉතින් තාම අඩු වගේ. ඒ නිසා අපි ඒක නොසලකා හරිනවා ඩිසයින් කරනවා. මේ දේවල් අනිවාර්යයෙන්ම සිවිල් ඉංජිනේර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා නම්, එහෙම නැත්නම් සිවිල් ඉංජිනේර කෙනෙක් නම්, එහෙම නැත්නම් මොනවා හරි සිවිල් ඉංජිනේර ඉගෙන ගන්න කැමති නම් ඔබ අනිවාර්යෙන් ඔළුවේ තබා ගන්න ඕනේ මේ කර්ව් දෙකේ මොනවද මේ කියවෙන්නේ කියලා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම ඔබට දැනගන්න තියෙන දේවල් මේ කර්ව් දෙක සම්බන්ධව. ඊට අමතරව මේ ඔබට මේ දැක ගන්න ලැබෙයි කොහොමද මේ බිල්ඩින් කොම්පොනන්ට් මොනවද කියලා අපි ඩිසයින් කරන හතර. බීම් එක තියෙනවා, කොලම් එක තියෙනවා, ස්ලැබ් එක තියෙනවා, බිත්ති තියෙනවා, ඒ කියන්නේ ෂියර් වෝල්ස් තියෙනවා, බේසස් තියෙනවා, ෆවුන්ඩේෂන් තියෙනවා. අපි මේවා කොහොමද මේ කෝඩ් එකට අනුව ඩිසයින් කරන්න කියලා ඉදිරි පාඩම් වලදී බලමු. මොකද මේ කෝඩ් එක භාවිතා කරන්නේ බිල්ඩින් ඩිසයින් කිරීම සඳහා පමණයි. ඒ කොහොමද ගණන් කැල්කියුලේෂන් කරන්නේ කොහොමද, ඊළඟට කොහොමද මේ කෝඩ් එක බලන්නේ කියලා අපි මේ ඊළඟ පාඩම් වලදී බලමු. ඔබ මේ පාඩමට කැමති නම් කරුණාකරලා subscribe කරන්න IETV එක. එතකොට ඔබට තව තවත් වීඩියෝ මේ වගේ දැක ගන්න පුළුවන් වෙයි. සුබ දවසක් වේවා IETV ප්‍රේක්ෂකයනි.